ධර්මාත්මේ සරණින් ඔබ සැමට සෙත් වේවා. සැම දන සිත් තුළ විදර්ශනා ලෝකයේ දල්වමින් බෞද්ධයා මාධ්‍ය සත්කාරයේහි ඇතුගල් පුර මධ්‍යස්ථානයේ මෙහෙවීමෙන් කුරුණෑගල ඓතිහාසික ඇත්කන්ද රාජමහා විහාරස්ථානයේහි බෞද්ධයා සම්නිවේදන මැදිරිය තුළ පවත්වනු ලබන මෙම සද්ධර්ම දේශනාවෙහි දේශකයාණන් වහන්සේ කුරුණෑගල මාස්පොත නාතගනේ අරණ්‍ය සේනාසන වාසී ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද පූජ්‍යපාද හොලවගම අග්ගවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. අපි සාදුකාර ප්‍රණාම පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. අපි දැන් ශ්‍රද්ධා බුද්ධියෙන් යුතුව ධර්ම ශ්‍රවණේ සඳහා নমස්කාර පෙරටුව පංචශීලයේ සමාදන් වෙමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආවබන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං. සමන්ත චක්ඛවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහෙරති ජේතවනේ අනාත පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛෝ ආමං තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛෝ භගවතෝ පංචස්සසුං භගවා ඒතද වෝච අනමෙතං ගෝයන් භික්කවේ සංසාරෝ පුම්බා කෝටි න පඤ්ඤායති අවිඤ්ඤා නීවරණං සන්තානං තණ්හා සංයෝජනනං සංධාවතං සංසරතං තී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත බෞද්ධ පින්වත්නි තුන් ලෝකයේට පිහිට වෙන්න ලෝ පහළ වේ වදාළ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවතු අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබරධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී බුදු හදවතේ පහළ වී කරුණාවෙන් පෝෂණය වී අට්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැස් විහිදෙන දළදා ස්පර්ශයෙන් මහනෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රීමුඛ පද්මයෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ අතරින් දහම් බිඳක් දේශනා කරවා ගනිමින් තමනුත් ශ්‍රවණය කරමින් බෞද්ධයා ගුවන් විදුලි නාලිකාව ඔස්සේ මුළුමහත් බෞද්ධ ලෝකවාසීන්ට ශ්‍රවණය කිරීම පිණිස ඉඩ ප්‍රස්ථාව සලසලා දෙමින් ඒ සඳහා දායකත්වයේ සපයමින් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය ධර්ම දානමය පින්කම් පෙළක් සිදු කරගන්න උතුම් අවස්ථාවක් මේ උදා වුණේ තුනුරුවන් කෙරෙහි බලවත් ගෞරවයෙන් ප්‍රසාදයෙන් සීල සමාදානේ පිහිටාගෙන දැන් ඒ බලාපොරොත්තු උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්ට සූදානමින් සිටින්නේ මේ කාලය තුල පවත්වනු ලබන මේ උතුම් ධර්මානුශාසනාව සාවධානව ශ්‍රවණය කරමු පිරිසිදුවට පැහැදිලිව හිතේ ධාරණය කර ගනිමු මේ දහම් කරුණුවලට අනුව අපි අපේ ජීවිත සකස් කරගන්න අදිෂ්ඨාන කර ගනිමු ඒ සඳහා හැම දෙනාට ශක්තිය ලැබේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා ධර්ම දේශනාමය පින මටත් ධර්ම ශ්‍රවණමය පින ධර්ම දානමය පින පින්වත් හැම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා මහ නිවන් සුව සුවසේ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිත්ති දරාගෙන ධර්ම ශ්‍රවණේ සඳහා සාවධාන වෙමු. අද මේ ධර්ම දේශනාව සඳහා සූත්‍රාන්ත පිටකයේ සංයුත්ත නිකායෙහි නිධාන වර්ගයෙහි එන අනමතග්ග සංයුත්තයට අයත් තිනකට්ඨ වර්ගයෙහි එන පළවෙනි සූත්‍ර දේශනාව වන තිනකට්ඨ සූත්‍රයයි මාතෘකා කරගත්තේ. අනමතග්ග සංයුත්තයේ පුරාවට විශාල සූත්‍ර ධර්ම දේශනා ප්‍රමාණයකින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුළුමහත් සත්ත්ව ප්‍රජාව කෙරෙහි
පතල මහා කරුණාවකින් සංසාර ස්වභාවය පිළිබඳව දීර්ඝ විස්තරයක් පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනා අතරින් තිනකට සූත්‍රය මුල් කරගෙන සංසාරයේ පිළිබඳව වදාළ දේශනාව මොකක්ද කියන එක අපි සලකා බලමු. ඒවං මේසුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්නිකස්ස ආරාමේ. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව සැවැත් නුවර දෙවුරන් මහා විහාරයේ වැඩ ඉඳගෙන තමයි මේ දේශනාව භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ. තත්‍රකෝ භගවා බිකු ආමන්තේසි. එහිදී බුදුරජාණන් වහන්සේ දන්සභා මණ්ඩපය තුළ එක්රොක්ව වැඩ සිටි ශ්‍රාවක භික්ෂූන් වහන්සේට මහණෙනී කියා ආමන්ත්‍රණය කරමින් මේ දේශනාව ආරම්භ කළා. භදන්තේති තේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදෝච. මහණෙනී කියා භික්ෂූන් ඇමතෝ බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේයි පිළිතුරු දුන් පසු ඒ භික්ෂූන් වහන්සේ අරභයා ඒ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ පෙරමුණේ තබාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කළා. අනමතංගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. මහණෙනි, මේ සංසාරය අනවරාග්‍රයි. මහණෙනි, මේ සංසාරය අනවරාග්‍ර බැවින් අවිද්‍යා නීවරණයන්ගෙන් ආවරණය වූ තෘෂ්ණා නැමැති සංයෝජනයන් හා බැඳුණු අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං. අවිද්‍යා තෘෂ්ණාදීන් මේ සංයෝජනයන්ගෙන් බැඳුණු, එවැගේම දුවන සැරිසරන මේ සත්‍යයන්ගේ පූර්වාන්තය න පඤ්ඤායිති පේන්නේ. මේ සංසාර සාගරය, මේ සංසාර ගමන අනමරාග්‍රයි. මුල් ආරම්භය, මුල් කෙළවර දැක ගැනීමට තාමත්ම පහසුයි. මේ දීර්ඝ වූ සංසාර ගමනේ, අනවරාග්‍ර වූ සංසාර සාගරේ අවිද්‍යා නීවරණයන්ගෙන් ආවරණය වෙච්ච, තෘෂ්ණා සංයෝජන ධර්මයන්ගෙන් බැඳිච්ච, දුවන, චංචල, චපල, සැරිසරන මේ සංසාරගත සත්ත්වයන්ගේ පූර්වාන්තය, මුල, එහෙම නැත්නම් ආරම්භය කිසිසේත්ම හොයන්න බෑ. ඒක හරීම දුෂ්කර කාරණයක්. මේ බව බුදුරජාණන් වහන්සේ නැත්නම් සංසාර ස්වභාවය පිළිබඳව මේ කෙටි දේශනාවකින් ගැඹුරු අර්ථයක් විස්තර කළා දුන්නේ. සත්වෝ සංසාර මාපාදී. බුදුරජාණන් වහන්සේ තවත් තැනක වදාලා දේවතාවෙක් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් සසරට වැටුනේ කවුද කියලා ඇහුවාම භාග්‍යවතුන් වහන්සේ පිළිසිර දුන්නා සත්වෝ සංසාර මාපාදී කියලා. සත්වයායි මේ සසරට වැටුනේ. සසරට වැටේ ඉන්නේ සත්වයා, වෙන කවුරුවත් නෙවෙයි. කවුද මේ සත්වයා කිව්වේ?
මෙන්න මේ අවිද්‍යා නීවරණයන්ගෙන් ආවරණය වෙලා තෘෂ්ණා සංයෝජන ධර්මයන්ගෙන් බැඳිලා භවයෙන් භවයට භවයෙන් භවයට මාරු වෙමින් සැරිසරන සත්‍යය නිවන් අවබෝධ කර නොගත් පෘථග්ජන සියලුම සත්‍යෝ සංසාරයට වැටිලා සංසාරයේ නැමැති දිගු දීර්ඝ වූ සාගරයට ඊතා ගැඹුරු වූ සාගරයට නොය දුක් ගැහැට තාඩන පීඩන වලින් යුක්ත මහා සාගරයට වැටිලා ඒ සංසාර සාගරේ ගිලි අප්‍රමාණ දුක් විඳිනවා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඊතාත්ම සරල උපමාවක් ගෙනහැර දක්වමින් මේ සංසාරයේ ස්වභාවය මෙහි අනවරාග්‍ර බව පැහැදිලි කරනවා. උන්වහන්සේ වදාලා මහණෙනි යම් කිසි පුරුෂේ මේ දඹදිව තලයේ පුරාම දඹදිව කිව්වේ සතර මහා දීපයන්ගෙන් එකක් పూర్ව විදේහය අපරගෝ යානය උතුරු කුරු දිවයින ජම්බුද්දීපය මේවට කියනවා සතර මහා දීප මින් දඹදිව ගත්තහම ඒ මුළුමහත් දඹදිව තලයේ පුරාම පවතිනා වූ යන්තාක් තෘණ දඬු අතු කොළ ආදියක් වෙයිද ගස් වැල් වල එවැගේම තන කොළ මේ ආදී නොයෙක් දේවල් වල කොළ අතු තුන පඬරල් මේ ඔක්කොම එකතු කරනවා එකතු කරලා මේ එකතු කරගත්ත තෘණ දඬු අතු කොළ ආදිය අඟල් හතරෙන් හතරට කෑලි කපනවා අර ගවයන්ට දෙන්න තන කොළ කෑලි කපනවා වගේ මේ ඔක්කොම මේ තෘණ අතු කොළ අඟල් හතරේ කෑලි වලට කපනවා මේක උපමාවක් මේ අඟල් හතරේ කපාගත් අතු කොළ තෘණ කැඹලි ගොඩක් ගහගෙන මේ જાතියේ අම්මාව හිතාගෙන මේ මාගේ මේ જાතියේ මෑණියෝ කියලා ඒ අම්මා වෙනුවෙන් අර කපාගත්ත තුන පඬරල් වලින් අඟල් හතරේ කෑල්ලක් අයින් කරනවා ඒ අම්මාගේ අම්මා ඒකේ කිරි අම්මා ගැන හිතලා කිරි අම්මා වෙනුවෙන් තව කෑල්ලක් අයින් කරනවා එතකොට තමන්ගේ අම්මා වෙනුවෙන් කෑල්ලක් අයින් කළා තමන්ගේ අම්මාගේ අම්මා වෙනුවෙන් කෑල්ලක් අයින් කළා ඒ අම්මාගේ අම්මා වෙනුවෙන් අර තෘණ කෑල්ලක් අයින් කරනවා ඒ අම්මාගේ අම්මා වෙනුවෙන් තව කෑල්ලක් අයින් කරනවා ඔය විදිහට පින්වත්නි ඒකට කියන්නේ මාතෘ පරම්පරාව අම්මලාගේ අම්මලා වෙනුවෙන් අර තෘණ කැබලි එකින් එක ඉවත් කරගෙන යනවා මේ කාරණයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මුළු දඹදිව තලයේ පුරාම පැතිරිලා තිබිච්ච ගස් කොළන් වල අතු කොළ තෘණ මේවා අඟල් හතරේ කෑලි වලට කපලා ගහගත්තු ගොඩ එකත කරපු අර අඟල් හතරේ තෘණ පඬරයන් කෑලි ගොඩ අවසන් වෙලා ඉවර වෙලා යනවා අම්මලාගේ පරම්පරාව මාතෘ පරම්පරාව තවත් ඉදිරි අර වගේම තවත් තෘණ පඬරයන් ගොඩක් තිබ්බනම් ඒ ටික ඉවර කරන්නත් පුළුවන් තරම් තව අම්මලා
මෙන්න සංසාර ස්වභාවය. මේක උපමාවක්. මේ උපමාවෙන් තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නේ මහණෙනි මේ සසර අනවරාග්‍රයි කියන එක තේරුම් කළා දෙන්න. අනවරාග්‍රයි පුබ්බා කෝටින පඤ්ඤායිති. ආරම්භයේ කවදාද? ආරම්භයේ කොතනද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක නිසා අවිද්‍යාවෙන් වැහිච්ච තෘෂ්ණා සංයෝජනයන්ගෙන් බැඳිච්ච ඒ සසර තුල දුවන සැරිසරන සත්‍යයන්ගේ පූර්වාන්තේනම් කිසිසේත් හොයන්ට බෑ. කිසිසේත් දකින්න පුළුවන් කමක් නැහැ. නිමාවක් කෙලවරක් අගක් මුලක් හොයාගත නොහැකි තරම් ඊටාම දීර්ඝයි. ඒවං දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං. මහණෙනි සංසාරගත සත්වයා මෙන්න මේ විදිහට දීර්ඝ සංසාර ගමනේදී අති දීර්ඝ කාලයක් අප්‍රමාණ වූ දුක් වින්දා. තිබ්බං පච්චන භූතං තියුණු දුක් වින්දා. සාමාන්‍ය දුක් නෙවෙයි තියුණු දුක්. ඉතාම දරුණු දුක් කම්කටොළු වින්දා. ඒ වගේම ව්‍යසනං පච්චන භූතං ඥාතීන්ගේ ව්‍යසන ආදිය නිසා අප්‍රමාණ දුක් වින්දා. අම්මා මරුණා, තාත්තා මරුණා, ස්වාමියා මරුණා, බිරිඳ මරුණා, දුව පුතා මරුණා, සහෝදරයා සහෝදරිය මරුණා, නෑදෑයෝ හිතමිතුර මරුණා, ඔය ආදි වශයෙන් ඥාතීන්ගේ ව්‍යෝමයක් මුල් කරගෙන ව්‍යෝමයන් මුල් කරගෙන අප්‍රමාණ දුක් වින්දා. ඒ ඒ අයට හැදෙන රෝග පීඩා වෙනත් දුක් කරදර නිසා අප්‍රමාණ දුක් වින්දා. මේ වාගේ සංසාර ගමනේදී හම්බ වෙච්ච දුක්ඛම් කටරු ගණන් කරන්ට සීමාවක් නියම කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. කටසි වඩිතා මේ තරම් අති දීර්ඝ කාලයක් අපි කවුරුත් එකතු වෙලා මේ සංසාර ගමනේ භවයෙන් භවයට භවයෙන් භවයට සැරිසරමින් ආව මේ දිගු ගමනදී සිදු කරපු එකම දේ තමයි කටසේ වඩිතා සොහොන නම් දිනු කළා. මේ මහ පොළොව නම් අඟල් ගණනින් අඩි ගණනින් වර්ධනය කළා. කටසේ කියන්නේ සොහොන. තමන්ගේ ඇට සැකිලි වලින් මේ පොළොව වර්ධනය කළා. අපි කෙරුවේ එච්චරයි. ජීවත් වෙන කාලය තුල බලන්න අපි මොනවද කරන්නේ? ගහමර ගන්නවා, ඊර්ෂ්‍යා කරනවා, අනුන්ගේ දියුණුවට කැමති නැ, කෙනෙක් සතුටෙන් කාලා බීලා විනෝදයෙන් ඉන්නවා දකින්න බෑ, සමගි සම්පන්න පවුල් කඩා කප්පල් කරනවා කේලම් කියලා, සත්තු මරනවා, හොරකම් කරනවා, මිත්‍යාචාරෙහි යෙදෙනවා, බොරු කියනවා, රාරක්කු බොනවා, කුඩු පාවිච්චි කරනවා, මත් පෙති ගන්නවා, මේ විකාර කර කර මොකන්ද අපි මේ සංසාරයේ පුරාවට අතීතයේ පුරා සිදු කළේ සහ දැන් කරන්නේ? අන්තිමේදී මහ පොළොවටත් බරක්ව ඉඳලා මරණයට පත්වීමයි. දීර්ඝ සංසාර ගමනේදී මේක තමයි අපි කරගෙන ආවේ. දැන් උනත් කරන්නේ එච්චරයි. එනිසා තථාගතයන් වහන්සේ හරීම කරුණාවෙන් දේශනා කළා. යාවං චිදං භික්කවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්ජිතුං අලං විමුච්චිතුං. මෙන්න මේක නිසා මහණෙනි සියලෝම සංස්කාරයන් කෙරෙහි සියලුම සංස්කාරයන් කෙරෙහි කලකිරීම හොඳයි.
එවගේම අනං විරජ්ජිතුන් සියලු සංස්කාරයන් කෙරෙහි නොවැලෙන්ඩයි වටින්නේ, නොවැලී ඉන්න එකයි හොඳ. අලං විමුච්චිතුන් මේ සංස්කාරයන්ගෙන් සිත මුදවා ගන්නවනම් ඒක තමයි වටින්නේ, මිදෙන්නටයි වටින්නේ, ඇලීම දුරු කරන්නයි වටින්නේ, සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමයි සුදුසු. බුදුරජාණන් වහන්සේ තිනකට්ඨ සූත්‍ර දේශනාවේදී සංසාර ස්වභාවය ඔය ආකාරයෙන් වදාලා, අර තෘණ පඬරැල් අතුකොළ අඟල් හතරෙන් හතරට කපලා එකතු කරගත්ත අඟල් හතරේ තෘණ කෑලි ගොඩ අවසන් වෙනවාය කියනවා. නමුත් තමන්ගේ මාතෘ පරම්පරාව ඉවරයක් නෑ කියනවා. ඔය වගේම තමයි තාත්තලා ගත්තහම, සහෝදර සහෝදරියන් ගැන බැලුවහම එකක් එකක් ගානේ බුදුරජාණන් වහන්සේ හරීම ලස්සනට අනමතග්ග සංයුක්තේ පුරාවටම මේ කරුණු දේශනා කළා තියෙනවා. පඨවි සූත්‍රයේදී උන්වහන්සේ වදාලා මේ දඹදිව තලයේ පුරාවට තියෙන අතු කොළ ගස් වැල් පර්වත මේවා සියල්ලක්ම හරියට මැෂින් එකකට දාලා අඹර ගන්නවා වගේ ඔක්කොම එකට අඹරාගෙන විශාල ගුලියක් හදනවා. මේ අඹරාගත්ත විශාල ගොඩෙන් දෙබර ඇට තරමට මේ අඹරා පොඩි කරගත්ත අර ගොඩෙන් වෙන වෙනම පුංචි ගුලි හදා ගන්නවා. ඒ ගුලියේ ප්‍රමාණය දෙබර ඇටයක් තරමටයි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතාම පුංචි ගුලි. මෙන්න මේ ගුලි ගොඩ වෙනම තියාගෙන උන්වහන්සේ වදාලා, මේ මාගේ පියා කියලා අර ගුලි ගොඩෙන් එකක් අයින් කරනවා. ඒ පියාගේ පියා කියලා තවත් ගුලියක් අයින් කරනවා. ඒ පියාගේ පියා කියලා එයා වෙනුවෙනුත් ගුලියක් අයින් කරනවා. ඔය විදිහටම පিত্র පරම්පරාව සිහි කරමි. තාත්තලාගේ තාත්තලා, තාත්තලාගේ තාත්තලා සිහි කර කර අර ගුලි එකින් එක අයින් කරනවා. මේදී බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, දඹදිව තලයේ පුරාවට පැතිරිච්ච ගස් කොළන් තෘණ පඬරැල් එකට පොඩි කරලා අඹරාගත් අර දෙබර ඇට තරමට ගුලි කරගත් ගුලි විශාල ප්‍රමාණයේ ගොඩ අවසන් වෙලා යනවා. පিত্র පරම්පරාව තාම ඉතුරුයි. එතකොට පින්වත්නි, මේවුනුත් උන්වහන්සේ පහදව දාලේ මේ සංසාරේ නිමක් අගක් මුලක් සොයාගත නොහැකි බව, අනවරාග්‍ර බව. මෙන්න මේක නිසාද මහණෙනි, බුදුරජාන් වහන්සේ වදාලා, මෙන්න මේක නිසාද මහණෙනි මේ සංසාරයේ අනවරාග්‍රයි. එනිසා අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳිච්ච ඒ සසර තුල දුවන සැරිසරන සත්වයන්ගේ පූර්වාන්තය මුල හොයාගන්න බෑ. දීර්ඝ සංසාර ගමනේදී අප්‍රමාණ දුක් ගැහැට වින්දනේ කළා. තියුණු දුක් වින්දා, ඥාති ව්‍යසන, භෝග ව්‍යසන ආදී නිසා විඳපු දුක් අප්‍රමාණයි. සොහොන්ම පුරවමින්, මේ මහ පොළොවම සරු කරවමින් මෙතුවක් කල් අපි ආවා. එනිසා මහණෙනි, අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අනං විරාජ්‍යතුං අලං විමුච්චිතුං
මෙන්න මේක නිසා මහණෙනි සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්ටයි වටින්නේ නොඇලී ඉඳීමයි වටින්නේ මෙයින් සදහටම අතමිදෙන්ටයි වටින්නේ බුදුරජාණන් වහන්සේ සංසාරයේ සිටිනා තාක් කල් සත්වයාට අප්‍රමාණ දුක් ගැහැට විඳ විඳ යන්න සිදුවෙන බව කොතෙකුත් දේශනාවල විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. අස්ස සූත්‍රයේදී මේ අනමතග්ග සංයුත්තේදී අස්සු කියලා සූත්‍රයක් වදාලා අස්සු කියන්නේ කඳුළු පින්වත්නි. සංසාර ගමනේදී අති දීර්ඝ කාලයක් ආව මේ බියකුරු ගමනේදී අප්‍රිය සම්ප්‍රයෝගයන් නිසා නොකමැති අය සමග එකතු වෙන්න ඇසුරු කරන්න ලැබීම හේතු කරගෙන ප්‍රිය විප්‍රයෝගයන් නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීම මව්පියන්ගෙන් වෙන්වීම නිසා ස්වාමියාගෙන් වෙන්වීම නිසා බිරිඳගෙන් වෙන්වීම නිසා දූ දරුවන්ගෙන් වෙන්වීම නිසා සහෝදර සහෝදරියන්ගෙන් වෙන්වීම නිසා නෑදෑ හිතමිතුරන්ගෙන් වෙන්වීම නිසා හැඬෝ කඳුළු බැලුවොත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වව දාලා සතර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි කියලා අම්මා මෙරිච්ච වාරවල හැඬෝ කඳුළු බැලුවොත් සතර මහා සාගරයේ ජලයට වැඩි මෙතුවක් කල ආව සසර ගමනේදී ඒ ඒ භවයන්හි තමන්ගේ තාත්තාව මෙරිච්ච වාරවලදී ඇඬෝ කඳුළු ගත්තොත් එකතු කළොත් සතර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි කියනවා. ඒ වගේම ස්වාමියා මෙරිච්ච වෙලාවල් වලදී ඇඬෝ කඳුළු එකතු කළොත් සතර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි. බිරිඳ මෙරිච්ච වෙලාවල් වල ඇඬෝ කඳුළු එකතු කළොත් සතර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි. ওই විදිහට පින්වත්නි ප්‍රියංගෙන් වෙන්වීම නිසා ඇඬෝ ආරවලදී හැලෝ කඳුළු එකතු කළොත් වෙන වෙනම ගත්තොත් මේ සතර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි කියනවා. තමන් අප්‍රිය අමනාප අකමැති නුරස්සන පුජ්‍යලයෝ හා එකතු වීම එවෙන්නම් ඇසුරු කරන්න ලැබීම මුල් කරගෙන ඒ අකමැත්ත ඒ අරුචිය ඒ පිළිකුල මුල් කරගෙන හනපු ආරවලදී ගත්තොත් ඒත් එහෙමයි සතර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි කියනවා. පින්වත්නි මේ ආදි වශයෙන් මව්පියෝ දූ දරුවෝ සහෝදර සහෝදරියෝ ඥාති මේ හැම දෙනාගේ විවිධ වෙන්වීම් එවාගෙම විවිධ ආකාර ව්‍යසනයන් විනාශයන් සිදුවෙච්චි වාරවල හැඬෝ කඳුළු වෙන වෙනම බැලුවොත් සතර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි කියන භෝග විනාශයන් වෙච්චි වාරවලදී මේ ජීවිතය ගැන බැලුවොත් අපේ ඉඩ කඩම් ගොවිතැන්පත් වලට හානි සිදු වෙනකොට අපි මොන තරම් අඬනවද? ගේ දොර නායගියා සුලි සුලඟට අහු වුණා, ගම් වතුරට අහු වුණා, ගින්නෙන් පිච්චුණා, හොරු ගත්තා, රාජසන්තක වුණා, මේ වගේ මොන තරම් විපත්ති තියෙනවද? ඔය හැම වතාවකදීම අපි කරන්නේ අඬන එක. මේ වාගේ පින්වත්නි ලෙඩ රෝග හැදුණු අවස්ථාවල ඒත් එහෙමයි. මේ සංසාර ස්වභාවය මේ සසර ඉන්නා තාක් කල් පින්වත්නි කාට කාට සාධාරණ බේරී ඉන්න නොහැකි වැළැක්විය නොහැකි කාට කාටක් හිසපාත් කරන්න වෙන ස්වභාව ධර්මතා රාශියක් තථාගතයන් වහන්සේ වදාලා පටිච්ච සමුප්පාදයේදී ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ
මේ හැම වේදනාවකටම මේ හැම දුකටම මේ හැම පීඩාවකටම පින්වත්නි මුල ඉපදීමයි. ඉපදීමයි මුල. සියලු දුකට මූල කාරණේ නං උප්පත්තිය. තථාගතයන් වහන්සේ මේ අවබෝධ කළා. සියලු දුකට මුල හොයාගත්තා. තෘෂ්ණාව නිසා නැවත නැවත මේ දුක හටගන්න බව තථාගතයන් වහන්සේ අවබෝධ කළා. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ සියලුම දුක්ඛයන්ට මූල කාරණාව ජාතිපච්චය ඉපදීමයි කියලා වදාළා. ආන්ගේ ඉපදීම නිසා ඊළඟට ජරා ජරාවටපත් වෙනවා. ජරාව කියලා කියන්නේ වයසට යෑම. අපේ මේ රූප කලාපයන් තප්පරයක් ගානේ නිමේෂයක් ගානේ දිරීමටපත් වෙනවා. පරණ වෙලා යනවා. ඒක තමයි ජරා. රූප කලාපයන්ගේ පරණ වීම දිරීමයි ජරාව. ව්‍යාධි කවුද ලෙඩ වලින් බේරුනේ? උපන් හැම කෙනෙක්ම ලෙඩ වෙනවා. දුප්පතත් ලෙඩ වෙනවා, පොහොසතත් ලෙඩ වෙනවා. ලස්සන කෙනත් ලෙඩ වෙනවා, අවලස්සන කෙනත් ලෙඩ වෙනවා. බාල තරුණ මහලු බේදෙකුත් නැහැ. කාට කාටත් ලෙඩ හැදෙනවා. මේක පොදු ධර්මයක්, ව්‍යාධි ධර්මයක්. ලෙඩ රෝග වලින් අප්‍රමාණ දුක් විඳිනවා. කිසියම් කෙනෙක් මේ ලෙඩ රෝග හැදෙනවට එහෙම කැමති නැහැ. අඩුම ගානේ උණක් ප්‍රතිශ්‍යාවක්වත් හැදෙනවට කැමති නැහැ. සුඛකාම දුක පටික්කුල සත්වයන්ගේ ස්වභාවය බලාපොරොත්තු ඒකයි. දුක පිළිකුල් කරනවා. ස්වල්ප වූද දුකක් වේදනාවක් එනවට කැමති නැහැ. සැපේමයි කැමති. සැපේමයි හොයන්නේ. සැපේමයි අපේක්ෂාව. මොන හිමිලි හෙව්වත්, මොන පැතුම් සිතුම් පැතුවත්, මොන බලාපොරොත්තු තියාගෙන ගියත්, සැපේම උරගා බැලුවත් හමුවන්නේම දුක. නිරන්තරයෙන්ම දුක. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. පින්වත්නි, දුක මුල් කරගෙන තමයි මේ පංචස්කන්ධ ලෝකේ පිහිටා තියෙන්නේ. දුකින් තොර ලොවක් නැහැ. පුහුදුන් ලෝකයේ හැම කෙනෙක්ගේම ජීවිත ගැන බැලුවොත් දුකමයි. හැබැයි මේක අපි කාටවත් තේරෙන්නේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සංසාර ස්වභාවය තේරුම් ගන්නට අප්‍රමාණ වෙහෙසකට පත් වෙමින් ධර්මයේ දේශනා කළා. එය කියලා දෙන්න ලොහු කාලයක් උන්වහන්සේ කැප කළා. මරණය ඒත් එහෙමයි. මේකෙන් නිදහස් වුණු කෙනෙකුත් නැහැ, නිදහස් වෙන කෙනෙකුත් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේවාත් අපි කාගේ කාගේ ජීවිතවලට සාධාරණ දේවල්. මේ ජීවිතය ගැන බැලුවොත් මොන තරම් වාර ගණනක් අපි මේ වෙනකොට අඬලා තියෙනවද? තව වාර කීයක් ඉදිරියේදී අඬන්න වෙයිද? කායික දුක් මොන තරම් වින්දාද? මානසික දුක් මොන තරම් වින්දාද? ඉදිරියට මොන තරම් කායික දුක් විඳින්න ලැබෙයිද? මානසික දුක් විඳින්න වෙයිද? මේක තමයි දුකෙන් තොර ජීවිතයක් නැහැයි කිව්වේ. උපන්දා සිට මිය දෙනා තුරු ගන්න හෙළන හුස්ම රැල්ලක් ගානි මේ ජීවිතේ පවත්වන තප්පරයක් ගානි පින්වත්නි මොන තරම් දුක් කන්දරාවකින් අපි දැවෙනවද පිච්චෙනවද? ඒ දැවෙන පිච්චෙන ගිනි 11ක් තථාගතයන් වහන්සේ වදාලා 11 මහා ගින්න කියලා. එසේ මෙසේ ගින්නක් නෙවෙයි මහා ගින්නක්. මහා ගිනි 11කින් සත්වයාව නිමේෂයක් තප්පරයක් ගානේ දවනවා, තවනවා, පුළුස්සනවා.
රාග ගින්නෙන් පිච්චෙනවා, දේශ ගින්නෙන් මෝහ ගින්නෙන් පිච්චෙනවා, ජරා ව්‍යාධි මරණ ගිනි වලින් පිච්චෙනවා, ශෝක පරිදේව දුක් දෝමනස්ස ගිනි වලින් පිච්චෙනවා. මේ පිලිස්සීම මේ ජීවිතයට විතරක් නෙවෙයි, මේ කියාපු දුක් ඇති සංසාර ගමන අවසාන වෙන තුරුම, මේ ගමනාන්තයේ දක්නා තුරුම මේ මහා ගිනි වලින් අපිව දැවෙනවා, තැවෙනවා, රත් වෙනවා, පිච්චෙනවා. ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං තං තස්ස හෝති අත්ථාය නොචයං තත්තඩයිහෙති ඒව මාදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච නීහරේතේව දානේන දින්නං හෝති සුනීහතං. ජීවිතේ ඇත්ත පහදා දුන්නු තවත් දේශනාවක්. ගිනිගත් නිවසකට අපේ ජීවිතය උපමා කළා. ගෙදරක් ගිනිගත්තහම ගෙදර අයිතිකාරයෝ වහාම ගින්න නිවන්න උත්සාහ වෙනවා. ගේ ඇතුලේ තියෙන වටිනා කියන බඩු බාහිරාදිය ගින්නෙන් බේරගන්න එළියට ඇදලා දානවා. ගින්නෙන් බේරාගත්ත, නිවසෙන් බැහැරට ගත්ත බඩු බාහිරාදිය විතරක් ඒ ගෙදර අයිතිකාරයන්ට උපකාර වෙනවා, ප්‍රයෝජනෙ වෙනවා. නිවසෙන් බැහැරට ගන්න බැරි වෙච්ච, නිවස තුලම ඉතුරු වෙච්ච දේවල් අරගින්නට අසු වෙලා විනාශ වෙලා පිච්චිලා අලුදු විල වෙලා යනවා. ආන් ඒ වගේ අපේ මේ ආත්ම භවයේ නැමති ගෘහයත් නිරන්තරයෙන්ම ගිනි අරගෙන පිච්චෙනවා. රාග දේශ මෝහ ආදී ගිනි 11 මහා ගිනි වලින් පිච්චෙනවා. ගිනිගෙන දැවෙන පිච්චෙන මේ ජීවිතය ජීවිතයේ නැමැති ගෘහය තුලින් දාන සීල භාවනා ආදි වශයෙන් පිනක් දහමක් කරගත්තොත් ආන් ඉච්චරයි ඉතුරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවිතයේ ස්වභාවය දේශනා කරලා ගිනිගෙන දැවෙන ජීවිත වලින් නොදැවෙන විනාශයටපත් නොවන, ගම් වතුරට අහු වෙන්නේ නැති, නායයන් නැති, හොරුන්ට ගන්න බැරි, රාජසන්තහ කරන්නත් බැරි වටිනාම වස්තුවක් තමයි පුණ්‍ය නිධානය කියලා කියන්නේ. එහෙනම් දාන සීල භාවනාදී වූ ඒ උදාර පින්කම් අර ගිනි වලින් පිච්චි පිච්චි ඉඳගෙන හරි අමාරුවෙන් කොහොම හරි සිද්ධ කරගත්තා නම් එයයි සත්‍යයාගේ සනසීම විමුක්තිය පිණිස හේතු වන්නේ කියන එක වදාලා. එහෙමනම් පින්වත්නි, සංසාර ස්වභාවය ඉතාම භයානකයි. ඌරන් කුකුලන් බැටළුවන් මුවන් එළුවන් වෙලා ගවයන් වෙලා අපේ බෙලි කපාපු වාරවල, මස් පිණිස අපිව කපාගත්තු වාරවල බෙල්ල කපනකොට ගලාගෙන ගිය පුල්ලේ එකතු කෙරුවොත් එහෙම සතර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි කියනවා. ඌරෝ කුකුලෝ බැටළුවෝ එළුවෝ ගවයෝ වෙලා මොනතරම් සංසාර ගමනේදී අපි අනුන් වෙනුවෙන් අපේ ජීවිත පුදලා තියනවාද? අපිව මරාගෙන කණ්ඩ අපේ බෙලි කපාපු වාරවල ගලාගෙන ගියපු ලේ තමයි එකතු කළානම් සතර මහා සාගරයේ ජලස්කන්ධයට වැඩි කියන්නේ. එහෙම ජලකඳක් හා සමාන රුධිරයක් එකතු කරන්න නම් මොනතරම් ආත්ම භාව ප්‍රමාණයක අපි ඉපදිලා ඉඳලා තියනවද? මේනු සංසාර ස්වභාවය තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. මේ වගේ දිගු ගමනක් අපි ආවා, රාග දේශ මෝහ දිනු කළා, ඒ වගේ ප්‍රතිවිපාක අපි අදත් විඳිනවා. මුකක් හෝ වාසනාවකින්
කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා දාන සීල භාවනාදී පින්කම් යම් යම් මට්ටම් වලින් හෝ කරගෙන තිබුණා. ඒක අපිට ලොකු වාසනාවක් භාග්යක් වුණා. ඒ නිසායි මනුස්ස ලෝකයේ උනත් පින්වත්නි මේ තරම් ලස්සන ජීවිතයක් පින්බර ජීවිතයක් ලබන්න පුළුවන් වුණේ. ලෝතර බුද්ධෝත්පාදේක මිනිස් ලෝයේ මිනිසෙක් වුණා කියන එක මොනතරම් භාග්යක්ද? හොඳ නරක තේරුම් ගන්න බුද්ධියක් ඔලුවක් පහළ වුණා කියන එක. අංග විකල මන්ද බුද්ධික ස්වභාවයන්ගෙන් තොර අංග සම්පූර්ණ ජීවිතයක් ලැබුණා කියන එක. හොඳ නරක කියලා දෙන මව්පියෝ ගුරුවරු ලැබිච්ච එක. මේවා මොනතරම් වාසනාද, පුණ්‍ය වාසනා. පෙර කරන ලද පින් ඇති බව කියන මංගල කාරණේ අපි ළඟ තිබුණා. එහෙමනම් පින්වත්නි මේ දුර්ලභ මනුස්ස ආත්ම භාවය තුලින් අපි ජීවිතයේ යථාර්ථයේ තේරුම්ගෙන සසර දුක්ඛිත නින්දිත බියකරු බව තේරුම්ගෙන අහෝ සුඛං කියලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උදන්නනු ජරා ව්‍යාධි මරණ දුක්ගිනි කිසිවක් නැති සදාතනික සැපයෙන් සැනසෙල්ලෙන් සාන්ත නිවීම හදාගන්න එයමා නිවන් සෝයෙන් සැනසීම සාක්ෂාත් කරගන්න හැම කෙනෙක්ම මේ ලැබිච්ච දුර්ලභ මිනිසත් භවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අදිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා අපිට සියලු පහසු විහරණ හම්බ වුණා. කල්යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නිවන් මගේ ගමන් කරන සියලුම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝම මේ අංග හතරෙන් නිවන් මඟට බැස ගන්නට ඕන. කල්යාණ මිත්‍ර සම්පත්තිය අපට අවශ්‍යයි. නිවැරදි බුදුදහම ශ්‍රවණය කිරීම, ඉගෙන ගැනීම, ධර්මඥාන ඇති කර ගැනීම අවශ්‍යයි. යෝනිසෝ මනසිකාර්ය අත්‍යවශ්‍යයි. ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කිරීම. මේ කරුණු හතර තමයි අපි අපේ ජීවිත තුළ දියුණු කරගෙන නිවන් මඟට බැසගත් පිරිසක් හැටියට මේ ධර්ම තුළ පිහිටාගෙන ඒ නිවන් මඟ එලිපෙහෙලි කරගන්ට අදිෂ්ඨාන කරගන්ට ඕන. ඒ සඳහා සියලු පහසු විහරණයන් අපට උදා වුණා. එනිසා මේ උදා වෙච්ච වාසනාවන්ත මොහොත අකාලේ විනාශ කරගන්න නැතුව මේ සුන්දර කාලය කාල කන්‍නි කරගන්නේ නැතුව මේ ජීවිත වාසනාව සැබෑම වාසනාවක් සම්පත්තියක් බවට පත් කරගෙන තුනුරුවන් සරණ ගිය බෞද්ධයන් වශයෙන් නිති පන්සිල් රකිමු, පෙහෙවස් රකිමු, දන් දෙමු, සිල් රකිමු, භාවනා කරමු, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පුරුදු කරමු, දුගී මගී අසරණ යාචක ආදීන්ට උදව් උපකාර කරමු. ඒ වගේම අපේ බෝසත් ගුණ දියුණු වෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ඥාන දියුණු කරගනිමු. සතර සතිපට්ඨාන ධර්ම, සතර සම්‍යප්ප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බුද්ධංගාරය ෂ්ඨාංගික මාර්ගය, බෝධිපාක්ෂික ධර්ම තුල සතර ඉරියව්වේම ඉරියව් පවත්වමින් ලබාගත් දුර්ලභ මිනිසත් භවෙන් බුදුසසුනේ උසස් ඵල නෙලා ගනිමින් නිවන් මගේ ඉදිරියටම යා ගන්න හැම දෙනාම අදිෂ්ඨාන කර ගනිමු. ඒ සඳහා මීටත් වඩා වැඩියෙන් තව තවත් ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. සීල සමාදන් වීමෙන් තුනුරුවනට ගරු බුහුමන් වන්දනමාන සිදු කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානමය පින සම්පූර්ණ කර ගැනීමෙන් මේ හෝරාවක් පුරාවට ගණන ගඟක්සේ
පිළිවෙලින් රැස්පත් කරගත්ත මහේසාක පුණ්‍යලාභය සිහිපත් කළ මව්පියාදී සකල ඥාති හිත මිත්‍රාදීන්ටත් වේවා. ඒ හැම දෙනාගේ සංසාර ගමන සුගති සංඛ්‍යාත වේවා. සුවසේ පාරමී පුරාගන්ට ලැබේවා. ප්‍රාර්ථනීය බෝධිවලින් අමා මහ නිවණින් සනසීම ලබත්වා කියලා ඥාතීන්ට පින් දෙමු. දෙවියන් සහිත සමස්ත ලෝකවාසීන්ටත් මේ උතුම් පින අමා මහ නිවන් සුව පිණිස පවතිවා. බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත්ී වදාළ සම්බෝධි විහාරාධිපති අතිගෞරවනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන අපවත්ී වදාළ සියලු ස්වාමින් වහන්සේලාටත් නිවන් සුව පිණිස මේ පින හේතු වාසනා වේවා. ඇත්කඳ රාජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ, වර්තමාන සම්බෝධි විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රධාන, ගරු කටයුතු ත්‍රිනිකායක මහා සංඝ රත්නයටත් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී භව දීර්ඝාය සම්පත්තිය ලැබී බුදු සසුනත් ආරක්ෂා කර ගනිමින් නිවන් මඟ පාරමී පුරාගන්න ශක්තිය ලැබේවා කියලා ගෞරවයෙන් ආශිර්වාද කරමු. හැම දිනාටම තුනුරුවන් සරණින් මේ රැස්පත් කරගත් උදාර කුසල් බලයෙන් සමකල්හිම සිතක් සාන්තියක් යහපතක් ආරක්ෂාවක් අභිවෘද්ධියක්ම සැලසේවා. හැම දිනාගේ ජීවිත වටා පවතින සකල අන්තරාය අපල උපද්දව සතර කරදර මාරක බාධක දුක් පීඩා විපත් අලපතක දියත්තක්සේ විහෙත විද්වංශනේ වේවා. නිදුක් නිරෝගී සුව දිගාසිර ලැබේවා. සම්‍ය ප්‍රාර්ථනා සිතුම් පෙතුම් ඉෂ්ට සිද්ධ වේවා. කරන කියන රැකී ආරක්ෂා වෙලෙහෙලෙන්දාම් ගොවිතැන්පත් දරුවන්ගේ අධ්‍යාපනයේ කටයුතු ආදී සියල්ල ශාස්ත්‍රීක වේවා, දිනු තියුණු භාවයටපත් වේවා. එමගින් සෞභාග්‍ය සම්පන්න සහනශීලී නිවුණු සැනසුණු සිල්වත් ගුණවත් නැනවත් බෝසත් ජීවිතම ගත කරමින් නිවන් මඟ පාරමී පුරා ගන්නට ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සංසාර ගමනේදී නිවන් දකිනා ජාති දක්වාම උපනුපන් භවය පාසා නරක ආදී හතර අපා දුකෙන් නිදහස් වේවා. සාවිපාසාදේ කිසිම දුකකට පත් නොවේවා. දෙවි මිනිස් සුගත සැපම ලැබේවා. ආයු වර්ණ සහ බල ප්‍රඥා සහිත භව භෝග සම්පත් පිරිවර සම්පත් ධන සම්පත් සහිත සිල්වත් ගුණවත් නැනවත් බෝසත් ජීවිතම ලැබමින් සෝසේ පාරමී පුරාගෙන ඉතා ඉක්මන් කෙටි භවයකදීම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ආදී අනන්ත ප්‍රමාණ සංසාර දුක්ගින දැල් නිවා ලබන සියලු බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී වදාළ අජරාමර සංඛ්‍යාත අමා මහ නිවණින් සැනසීම පිණිසම මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. කුරුණෑගල මාස්පොත නාතගනේ අරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද හොලවගම අග්ගවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් බෞද්ධ ආමාධ්‍ය සත්කාරයේහි
ඇතුගල්පුර මධ්‍යස්ථානයේ වෙනුවෙන් කුරුණෑගල ඓතිහාසික ඇත්කන්ද රාජමහා විහාරස්ථානයේහි බෞද්ධයා සංනිවේදන මැදිරිය තුල වැඩහිඳිමින් දේශනා කොට වදාළ බෞද්ධයා ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘභූමියටත් ත්‍රිවිධ රත්නයේ සරණයි. සියවන්